Mea sudui, mea kalui. Raja sudui, api kalui. Ya sepe, api duke. Mehe mana tu nara godak ratawal lalu hema tamai. Palakaya, palitaya, me digollo atara nitharama fight ekak thiyenawa. Chess kiyanne harima political game ekak. Politics kiyanne ekathakata game ekak. Ada api katha karanne politics gana nemei chess gana. Aibowan suba sandhyawak dadabbarayi hapannu walata. Ada oba piliganne chess gana katha karanna. Neda kavi? Oh, chess kena mitrak ne me, ada avilla inne ekkenek ne me denne, kata kota me denna godak te orala dakshai. Ada ape poddonta chess adenne kohomada kiyala dena wagema siddu ahanna puluwan. Taw godak dewal tiyena me gollonge dakshata. Api ita kalin balamu ada kawuda apit ekak ekathu wena me poddo denna kiyala. Api me patten padan gamu. Aibowan apita kiyana ko vistara. Mage nama Ranulinsita Kannangara. Mage iskole matugama CWW Kannangara Madhya Mahavidyalaya man jeevath wenne Kalutara. Namath Kannangara iskolet Kannangara. Eha patta kawuda inne Aibowan? Aibowan. Mama Jayandi Bimansa. Mage pasala Bandarama Jathika pasala. Mama jeevath wenne Bandaragama. Jayandi Ranul saha Jayandi ada apith ekka ekathu wenawa me widiyata. Chess itu chess board saha me sammana sahathika padakkam kusalana wata karagena Ranul kiya wasareda pahe paha wasare Jayandi 8 wasare 8 wasare den me akkai mallida ne da ekamata akkai mallida ne ya yaluwa akkai malli wage thamai akkai malli wage thamai habai me ek paule nevey ne me Jayandi kiyannako කොහොමද මේ රනුල්ව හම්බෙන්නේ කොහේද හම්බෙන්නේ හම්බෙන්නේ මගේ මගේ ගුරුවරයාගේ ක්ලබ් එකක් තියෙනවා සෝෆාට චෙස් ක්ලබ් එකේ යාළුවෝ ගොඩක් ඉන්නවා ඒකෙන් යාළුවෙ තමයි රනුල් මල්ලි කියන්නේ රනුල් මල්ලිව හම්බෙන්නේ චෙස් ක්ලබ් එකේදී මොකද නම ක්ලබ් එකේ නම සුපර් ෆයිටර් චෙස් ක්ලබ් සුපර් ෆයිටර් සුපර් ෆයිටර්ස්ලා වෙන්න ඕනේ මේ චෙස් හරියට අදිනනන්නේ අපි රනුල් එක කතා කරමු රනුල් කොයි කාලෙද චෙස් පටන් ගත්තේ 2018 වගේ बैडमिंटन නර්සරි කාලේ ක්‍රිකට් ගෙවුවා බැඩ්මින්ටන් ගෙවුවා චෙසුත් අක්කත් එක්ක ඇද්ද දැන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැද්ද එතකොට කරනවා තාම ක්‍රිකට් සෙල්ලම් කරනවා ආ හ් ක්‍රිකට් වලටත් ආසයි ක්‍රිකට් බැඩ්මින්ටන් සෙල්ලම් කරන්නේ ගෙදර වත්තේද ඉඩ තියෙනවද යාළුවොත් එක්ක ඔව් ගෙදර වත්තේත් කරනවා පාරෙත් කරදැයි පාරේ යාළුවෝ ඉන්නවා ඔව් ගමේ යාළුවෝ මතුගම නෑ කළුතර කළුතර ආ හ් ගෙවල් කොතනද කළුතර තියෙන්නේ කළුතර පුලටන් නැත්ත කියලා වත්තක් තියෙනවා ඒක තියෙනවා ඒක තමයි ඉන්නේ හරි එතකොට Jayandi koi kalada chess patan gatte 3 wasaredi 3 wasaredi den 8 wasare kiyanne avurudu 5k vithara chess adinawa etoru chuti ma kale monada kare chuti ma kale sellan kara man cricket walatath kemathi cricket ape me me geval gawa ayyela malila nangila inna yalath ekka sellan kala cricket gahuwa kello edupuru cricket gahanne ne neida Jayandi gahana niyamai ne niyamai ne niyamai ne hondai iskole cricket neida ඉස්කෝලේ තියෙන ඉස්කෝලට යන ඉස්කෝල වලට යනවා. ගෑනු මයි ක්‍රිකට් සෙල්ලම් කරනද ඉස්කෝලේ? ඔව්. ආ හොඳයි. එතකොට දැන් චෙස් වලට අමතරව තව මොනවා හරි ස්පෝර්ට්ස් කරනවද කියන්නේ? ක්‍රිකට් කරනවා. ක්‍රිකට් කරනවා. හොඳයි. 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 එතකොට නර්සරි කාලේ මොනවද කරේ Jayandi? නර්සරි කාලේ සෙල්ලම් කරා අක්කයි නංගිත් එක්ක. ඒ වගේ දේවල් තමයි. හරි. දැන් රනුල්ගේ ගෙදර කවුද ඉන්නේ? අක්කා විතරයි. අක්කා විතරයි. අක්කත් එක්ක ගෙදර අම්මයි තාත්තයි. ඔව්. ඒගොල්ලෝ මොනවද කරන්නේ? අම්මයි තාත්තයි. ඔව්. අම්මා ටීචර් කෙනෙක් තාත්තා රට හරි එතකොට අම්මා මොනවද ගන්න ඉකෝන් 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 එතකොට Jayandiලා ගෙදර තාත්තා මොකද අම්මයි තාත්තයි නංගි අක්කයි ආච්චිලා දෙන්නයි නංගි අක්කයි කෙල්ල තුන් දෙනෙක් ඉන්නේ අක්කා කී වසරේද අක්කා 12 නංගි නංගි 7 තුන් දෙනාම චෙස් අදිනවද අක්කා තමයි පටන් ගත්තේ මමයි නංගිත් පටන් ගත්තා අක්කගෙන් තමයි අක්කා ටිකක් කල් කළා නැවතුවා නංගි තාම කරගෙන යනවා කරගෙන යනවා දැන් දෙන්නම එකම සර් කෙනෙක් යට තමයි ඉස්කෝලේ වගේම ක්ලබ් එකෙත්
chess ඉගෙන ගන්න. කවුද සර්? සමීර මදුෂාන්. සමීර මදුෂාන් සර් ගාව. සර් කළුතරමද? ඔව්. අපි chess ගැන පොඩ්ඩක් කියලා දෙමු දැන් ඔයගොල්ලන්ගේ වගේම ඔයගොල්ලන්ගේ වයසේ සහ තව නංගිල මල්ලිල බලාගෙන ඉන්නවනේ මේ අද වැඩසටහන්. ඒක chess අදින අයත් ඇති. Chess අදින්න දන්නේ නැති අයත් ඇති. Chess board එකේ දේවල් basics වලින්දම කියලා දෙන්නව දෙන්නට. දැන් මම මේ පැත්තකින් කෙනෙක් වයි මේ පැත්තේ ෆෝන් කෙනෙක් වයි ගත්තානේ මුලින්. දැන් දෙන්නත් එක්ක සර් කවුද සමීරනේ? ඔව්. සමීර සර් කියලා දීපු විදියට කියලා දෙන්න පුළුවන්ද? ක්ලාස් ගිය පළවෙනි දවසේ chess ගැන කියලා දීපු විදියට. ඔව්. මතකද පළවෙනි දවසේ මොනවද කියලා දුන්නේ chess ගැන? ඔව්. ඉත්ත හඳුන්වලා දුන්නා. ආ රයිට්. හඳුන්වලා දෙන්නකෝ බලන්න එහෙනම් රනල් ඉත්තන්. මේ රුක්. Rook. May knight. Knight. May bishop. Bishop. May king. King. Queen. Queen. Bishop. Bishop. Knight. Knight. Rook. Rook. Then me ata dena pawnla. Issara inna ata denek pawnsla. Itto inna sudu paatata saha kalu paata. Kalu paata. Mulima kiyala dunne itto andunala deepeka. ඊට පස්සේ මොනවද කරේ? ඊට පස්සේ itto adina hati. Adina hati. හා. එකත් බලමු. අපිට පුළුවන් පළවෙනි අදීම e4 ඇදලා නැත්නම් d4 ඇදලා. ආ එහෙම තමයි සාමාන්‍යයෙන් අදින්. අනිත් pawns ලා වුණත් ඕන move කරන්න පුළුවන් නේ? පුළුවන්. ඒව එච්චර හොඳ නැහැ. හොඳ නැහැ. ආ right. දැන් මම chess අදින්න වැඩිය දන්නේ නැති හින්දා මම මට කැමති pawn කෙනෙක්ව තමයි මම ඉස්සරහට අදින්නේ. හැබැයි රනුල් කියනවා ඒ තැන් එච්චර හොඳ නැහැ. d4 හරි e4 හරි තමයි අදින්න ඕනේ කියලා. ඇයි ඒ? අරම හොඳ නැත්තේ අනිත් අය ඇද්දොත් බ්ලැක් අපිට ඇටැක් කළා ඇටැක් කරන්න ලේසි ප්‍රතිවාදී කණ්ඩායමට ඒකින්ද මැද්දේ ඉන්න පොන්ස්ලා ඉස්සරහට දාන එක තමයි හොඳ මේ දෙන්නා වැද්දාම සෙන්ටර් එක අල්ල ගන්න පුළුවන් සෙන්ටර් එක අල්ල ගන්න පුළුවන් ඒ කියන්නේ අපි දන්නවනේ පොන් එක කොටුවක් ඉස්සරහට අදින්නත් පුළුවන් දෙකක් අදින්නත් පුළුවන් එකක් ඇද්දාම සෙන්ටර් එක කියන්නේ මේ කොටු හතරෙන් දෙකක් ඇද්දාම මේ කොටු හතර ඇදෙනවා ඒකින්ද දෙකක් මුලින් අදින එක හොඳයි අන්න ඒක හොඳ කතන්දරයක් දැන් ජොලියට චෙස් බෝඩ් එකක් ගෙදර තියාගෙන චෙස් අදින නැත් ඉන්නවනේ ඒගොල්ලෝ එක එක විදිහට අදිනවා. ඔන්න අද දැනගන්න පුළුවන් සෙන්ටර් ගල්ලන්න නම් d4 හෝ e4 මුලින්ම කොටු දෙකක් මූව් කරන එක තමයි හොඳ. ඇයිද සෙන්ටර් ගල්ල ගන්න ඕනේ? එතකොටයි මට ඇටැක් කළා අපිට යාගේ පීසස් කපා ගන්න. කපා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම මැද්ද අල්ල ගන්න ඕනේ. ඒක තමයි මර්මස්ථානේ. හරි. ඊට පස්සේ e4 ඇද්දොත් එයත් අපි සෙන්ටර් එක අල්ල ගත්තනේ. ඔව්. එයත් අපි සෙන්ටර් එක අල්ල ගන්නවා. අල්ල ගන්න එනවා සාමාන්‍ය. ආ. ඊට පස්සේ අපි මේ ෆෝන්ට ඇටැක් කරන්න ඕනේ. එයා සෙන්ටර් එක අල්ල ගන්න හින්දා එයා සෙන්ටර් එක අල්ල ගන්න එකට අපිට පුළුවන් ඇටැක් කරන්න නයිට් ඇටැක් කළා එයා කපා ගන්න කපා ගන්න පුළුවන් දැන් එයාට තර්ජනයක් තියෙනව නේද ඔව් එයාගේ තර්ජන එයා ඒ ඇටැක් එක ඩිෆෙන්ඩ් කරන්න මෙයාව දිනවා එයාව දිනවා මොකද ඊට පස්සේ එයා කැපෙන හින්දා ඔව් ඊට පස්සේ ෆෝන් ඔයා කැපුවොත් එමේ එයාට පුළුවන් එයාගේ නයිට් ගෙන් ඔයාගේ නයිට් ව කපන්න ඊට පස්සේ මෙයාට ඇටැක් මෙයානේ මෙයාට ඇටැක් කළා ඉන්නේ ඔව් ඒක මෙයානේ බේරන්නේ ඔව් හරි ලස්සනට පැහැදිලිව රනල් කියලා දෙනවා නේද චෙස් ඒක නැති කරන්න බිෂොප් මෙතෙන්ට අදිනවා ආ එතකොට එතකොට අපිට මෙයාව කැපුවාම කපතේ අපහන් කපාගෙන යන්න පුළුවන් රයිට් එක ඉත් එක් ගැන නෙමෙයි බලාගෙන ඉන්න ඕනේ මේ බෝඩ් එකේ ඔක්කොම ඉත් ගැන අවධානයෙන් ඉන්න ඕනේ එතන වාසිය වෙන්නේ මුලින්ම අදින කෙනාට එහෙම වාසියක් වෙනවද දෙපැත්ත එහෙම වෙන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ ටෙක්නික්ස් දන්න ඕන නේ හරි දැන් එතකොට සමීර සර් පළවෙනිම දවසේ ඔය දේවල් ඔක්කොම කියලා දුන්නේ නැහැ නේ නෑ පොඩ පොඩ කියලා පොඩ පොඩ කියලා දුන්නේ ආයෙ දැන් අපි රිවර්ස් කරමුකෝ ආයි රිවර්ස් කරාට පස්සේ අපි ඉත් වදින හැටි මුලින්ම කියලා දෙන්න හරි ෆෝන් අදින්න පුළුවන් e4 වලට e4 වලට තව d4 වලටත් අදින්න e4 වලටත් අදින්න පුළුවන් අනිත් ඉත්තන්වත් මුලින්ම කොටු දෙකක් ඇදලා ඊට පස්සේ කොටුව අදින්න පුළුවන් ෆෝන්ස් ලානේ ෆෝන්ස් ලාට යන්න පුළුවන් කොහමද මෙහෙම යත හැකි අපි තුම මෙතන ඉත් එක්ක හිටියොත් කපද හැකි එච්චරයි එච්චරයි මුලින්ම කොටු දෙකක් යන්න පුළුවන් කොටු දෙකක් යන්නත් පුළුවන් එකක් යන්න එකක් යන්නත් පුළුවන් ඊට පස්සේ කොහමද යන්න පුළුවන් එක කොටුව ගන්න විතරයි හැබැයි කපන්න පුළුවන් එක ඇදට ඔව් ඇදට හරි ඊට පස්සේ එයාට e5 මදින්න ඕනේ නෑ 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 ඔව් වෙනිත් එක දෙන්නත් පුළුවන් ඔව් මේක අදින්නත් පුළුවන් පුළුවන් ඒ අනුව ගේම් එක වෙනස් කරන්න පුළුවන් හරි ෆෝන්ස් ලා දින්නේ එහෙමයි ඔව් අනිතිත්වත් ගැන කතා කරමු අපි අනිතිත්ව මෙහෙම ඇද්දොත් අපිට ඉත්තු මේවා කරත හැකි ඩෙවලොප් කරත හැකි කොහොමද මොකද ඉත්තු ඩෙවලොප් කරනවා කියන්නේ ඩෙවලොප් කරනවා කියන්නේ ඒගොල්ලන් අදිනවා ඇදලා එයාගේ කින් සයිඩ් එකට ගෙනහලා ඇටැක් කරත හැකි ඇටැක් කරන්න පුළුවන් අපි දැන් බේසික්ස් නේ මුල ඉඳන්මනේ කියලා දෙන්නේ මුලින්ම ඉත්තු අඳුන්වල දුන්නා දැන් ඉත්තු අදින විදිහනේ කියලා දෙන්නේ ඔව් දැන් කවුද අපේ ජයන්දිට පුළුවන් කියලා දෙන්න අනිත් ඉත්තු මූ කරන විදිය මේ නයිට් නයිට් යන්න පුළුවන් එල් ලකුරු හැඩයට එල් ලකුරු හැඩයට කොටු 3යි 2යි ඔව් 3යි 2යි
නයිට් එක විතරයි පුළුවන් ඉතෝන්ගේ පයින්න. උඩින් පැනලා යන්න පුළුවන් L shape එකට. L shape එකෙන් බලන් බිෂොප්ට යන්න පුළුවන්. ඒ කියන්නේ බිෂොප්ට පයින්න බෑ. බිෂොප් අනිවාර්යයෙන් මේ පෝර්න ඇදලා තියෙනවනේ. බිෂොප්ට යන්න පුළුවන් හතරස් හැඩයට. ඔව්. ඔහම විකර්ණ දිගේ කතර හැඩයට යන්න පුළුවන්. බිෂොප්ට ඕන තරම් දුර. ඕන තරම්. හැබැයි මැද්දේ බාධක තියෙන්න බෑ. ඕන මැද්දේ බාධක. රුක්ට පුළුවන් රුක් මෙතන ඉඳියොත් රුක්ට පුළුවන් එකතු කිරි ගණක් කර හැඩයට යන්න. හරියට හරි රුක්ටත් ඒ කියන්නේ මැද්දේ බාධක තියෙන්න බෑ. නැත්තම් ඕන තරම් දුරක් කෙලින් යන්න පුළුවන්. කෙලින්ම පැත්තටත් යන්න. කෙලින් අතරයි පැත්තටයි යන්න පුළුවන්. හරි. කුයින්ට බිෂොප් ගේයි රුක් ගේයි මේ එකතුවක් වගේ නේද? එකතුවක් වගේ. එයාට මෙහෙම යන්න පැත්තට යන්න පුළුවන්. කෙලින් යන්න පුළුවන්. හැබැයි එයාටත් මැද්දේ බාධක තියෙන්න බෑ. පාර නිදහස් නම් එයාට ඕන පැත්තකට යන්න පුළුවන් කිව්වොත් නිවැරදිද? ඒක හරියට ක්වීන් ගේ රුක් ගේ එකතුවක් වගේ. ක්වීන්ට තමයි එහෙම බැලුවම සෑහෙන බලතල දෙන්නේ නේ. හරිම පවර්ෆුල් ඉතේ. ආහා. කින්ට යන්න පුළුවන් ඕන පැත්තකට එක කොටුවයි. ඕන පැත්තකට යන්න පුළුවන් හැබැයි එකයි. එක කොටුවයි. හැබැයි අපි දන්නේ කින්ටනේ වැඩිපුර බලතල තියෙනවා කියලා සාමාන්‍යයෙන්. රජානේ ලොකු. රජා තමයි සේෆ් කරන්න ඕනේ. එතකොට එයාට සේෆ්ක මෙයාල අදීනවනේ. ආ එයාට කොච්චර බලතල තිබ්බත් යන්න දෙන්නේ නැහැ පොඩ්ඩක් කට්ටිය. එයාව ආරක්ෂා කරන්න ඕනේ. ආ ඒක තමයි රජාගේ වටේ කට්ටිය ඉන්නේ නේ අර මේ ගාඩ් එක බොඩි ගාඩ්ස්ලා ගොඩක් අල්ලගෙන යන්නෙත් ඒක වෙන්නේ. ෆෝන්ලාට දෙනයි. ආ ෆෝන්ලාට දෙනයි. ෆෝන්ලාට දෙනත් ඉන්නේ ආරක්ෂාවට. ඔව් ඉතින් අපි ඉන්නේ නේ රජාවෙන් ඉන්නේ අපි ඉන්නේ රජාව රකින්නනේ අපි ඉන්නේ නේ. මොන රජාවත් අපි අපිට මොන වුණත් කමනේ රජාව රැක ගන්න ඕනේ. ඒක හරි ඒක හරි. හරි. ෆෝන් ප්‍රොමෝෂන් කියනවා. ඒ කියන්නේ අපිට ෆෝන් කෙනෙක් මේ හරි වගේ හිටියොත් අනිත් ප්‍රතිවාදී පැත්තටම ගියොත් ඔව් පැත්තටම ගියොත් මෙහෙම එක කොටුවක් ගිහිල්ලා කුයින් කෙනෙක් කො ඕන මිත්‍යෙක් ගන්න පුළුවන්. ඕන මිත්‍යෙක් ගන්න පුළුවන්. ෆෝන් කෙනෙක්ට අර පැත්තට කොහොම හරි යන්න පුළුවන් වුණොත් හරියට දාන්වල දාම යන්නේ නේ. ඔව්. ඒ වගේ මේ පැත්තේ ෆෝන් කෙනෙක් ඇදලා ඇදලා කපාගෙන ගිහිල්ලා එතෙන්ට ගියොත් යන්න පුළුවන්. එතෙන්ට ගියොත් ඕන මිත්‍යෙක් ගන්න පුළුවන්. දැන් මේ පැත්තේ ක්වීන් කෙනෙක් ඉඳද්දී උන තව ක්වීන් කෙනෙක් ගන්න පුළුවන්. පුළුවන්. එතකොට ගන්න මොන? ඒ කියන්නේ අර චෙස් ටුර්නමන්ට් වලදී තව බෝඩ් තියනවනේ. ආ. අපි අදිනකම් අනිත් අය අදින්නේ නැහැ. ඉවරුනහම මේ බෝඩ් එකෙන් කෙනෙක් ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන්. නැත්නම් ආබිටර්ස්ලා කොහොම හරි කරලා දෙනවා. ආ රයිට්. කින් කෙනෙක්ව ගන්න බෑනේ? බෑ. ඒක රටකට රජුරුව දෙන්නේ කින්නද? එක්කෙනෙක් නේ. එක්කෙනෙක් යන්න ඕනේ තව එක්කෙනෙක් එනවා. පත් වෙන විදිය අදාලා නැහැ. ඡන්දෙකින්ද මහජන මතයෙන්ද කොහොමද කියලා එක රජාට ඉන්න පුළුවන්. ඒ ක්වීන්ස්ලාට ඉන්න පුළුවන් අර විදිහට ෆෝන් ප්‍රොමෝෂන් එකක් වුණා. කින්නර අනිත් ඕනෙත් ඉති ඉන්න පුළුවන්. ෆෝන් ප්‍රොමෝෂන් කියලා ෆෝන්ලා ගන්න බෑ. ෆෝන්ලා අරගෙන වැඩකුත් නැහැ නේ. ඔව්. ගන්නෙත් නැහැ. ගන්නත් බෑ. සාමාන්‍යයෙන් ගන්න එතකොට කවුරු වගේද? ක්වීන් වගේ තමයි වැඩි බලපල තියෙනවානේ. ක්වීන්ස්ලා දෙන්නෙත් එක බෝඩ් එකේ ඉන්න පුළුවන්ද කියලා ඊට පස්සේ හිතන්න ඕනේ. ප්‍රශ්න ඇති වෙන්නේ නැහැනේ ක්වීන්ස්ලා දෙන්න අතරනේ. එක ටීම් එකෙන්. හරි. චේස් ඇතුලේ කතන්දර ගොඩක් තියෙනවා. හරි දැන් අපි හැම ඉත්තම අදින හැටි ජයන්දි කියලා දුන්නා නේ. හරි දැන් අර ඉස්සෙල්ලා ලස්සන එකක් කියලා දුන්නනේ මේ අපේ රනුල් D4 E4 ගැන ඊට පස්සේ අර ඇටැක් කරන විදිහත් කියලා දුන්නා. අපි එතනින් තව ඉස්සරහට සමීර සර් කියපුවා ඩෙවලොප් කරලා පෙන්නමුද? දැන් මොකක්ද ඒ කරේ? ආ අපි හැම තමයි උනේ නේ. ආ නයිට් ගෙන් ඇටැක් එක ආපු හින්දා මේ පැත්තේ බිෂොප්ව දාලා නයිට්ව බ්ලොක් කරා. ඔව්. ඊට පස්සේ එයා අපිට ඇටැක් කරන්න ගන්නවා. අපි කපන එක හොඳ නැහැ. ෆෝන් කෙනෙක්ගෙන් ඇටැක් කරාද බිෂොප්ට? ඔව්. ආ එතකොට මොකද වෙන්නේ? එතකොට බිෂොප් මේ ඇටැක් එක තියා ගන්න ඕන නිසා ආයෙත් පිටිපස්සට ගහනවා. එහෙනම් ආයෙත් පසුබහින්නේ නැහැ. අර ආපු පාරෙන් පසුබහින්නේ නැතුව ඇටැක් එකක් තියාගෙන පස්සට යනවා. ඔව් ඊට පස්සේ ආයෙත් ඇටැක් කරනවා. ආයෙ ඇටැක් කරනවා ෆෝන් කෙනෙක්ගෙන්. ඔව්. දැන් නම් ඉර වෙලා. දැන් මෙතෙන්ට ගත හැකි. දැන් එතෙන්ට ගන්න පුළුවන් වේ අර නයිට් තියෙන ඇටැක් එක නැති වෙනවා. ඔව් ඊට පස්සේ අපිට පුළුවන් පීසස් ඩෙවලොප් කරන්න. එයාට කලින් කවද ඩෙවලොප් කරන්නේ දැන්? ඕනෙක් කෙනෙක් පුළුවන්. ඕනෙක් කෙනෙක් වෙන කෙනෙක්. බිෂොප් ලාව ගන්න පුළුවන්. දැන් ඕවා මේ හරියටම දන්න ඕගොල්ලෝ ඇදලා ඇදලා ප්‍රැක්ටිස් කරලා මෙයා වැද්දොත් මෙයා මෙහෙම කරන්න පුළුවන් කියලා දැන් ඔය ලස්සනට කියලා දුන්නා. ඔහොම නොවිච්ච අවස්ථාවක උතර ගේම් එක වෙනස් වෙනවා. ඔව්. තව යන් ඉස්සරහට තව මොකද්ද කරන්න පුළුවන්? එයාට කින් සේෆ්ටි එක තියෙන ඕනේ. එතකොට කින්න කාස්ලින් කරගන්න පුළුවන් මෙහෙම. ආ නේ මොකද්ද? ඒ කාස්ලින් කින්න කාසල් කරගන්නවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කින්න මෙහෙම කොටු දෙකක් අත් ඇහැ කාස්ලින් කරන්න විතරක්. අනිත් ඒවා වලදී බෑ. මොකද්ද කාස්ලින් කරනවා කියන්නේ? කාස්ලින් කරනවා කියන්නේ කින්ට අපි තුන් ඒ බිත්තෝ ගහලා ඇටැක් කර දැහැගෙනේ. ඒ ඇටැක් එකෙන් බේරගන්න අපි කාස්ලින් කරනවා. එතකොට යාළ ඇටැක් කරන්න බෑ. බෑ.
කිංව පරිසම් කරනවා. එතකොට පුළුවන් රුක්ට උඩින් එන්න. ඔව් රුක්ට මෙහෙම නයිට්ලා මෙහෙම පෝන්ලා ඇදලා මෙහෙම ගෙනහලා මෙහෙම ගේත හැකි. මේ පොලිටිකල් ගේම් එක ගැන තව ගොඩක් දේවල් කතා කරන්න වෙනවා. ඔබට තේරෙන්න ඇති කොච්චර සංකීර්ණද කියලා. මේ චෙස් බෝඩ් එකේ ඉත් එහා මෙහා කරන එක රටක් පාලනය කරන කීට වඩා සංකීර්ණ වෙන්නේ නැහැ. අපි ඉක්මනටම බ්‍රේක් එකට ගිහිල්ලා චෙස් ගැන තව ගොඩක් දේවල් කතා කරමු. මේ දඩබ්බරයි හපන්නු.